ජනතාව එකතු වෙලා රාජාණ්ඩුවට විරුද්ධව අරගල කරලා රජතුමා සහ රජිනව ගිලටිනියට ඇවලා හිස ගසා දානවා. ඒක ඉතාම කරහකාරී විප්ලවයක්. දැන් අපි ප්‍රංශ විප්ලවය සහ බ්‍රිතාන්‍ය විප්ලවය සංසන්දනය කරොත් එහෙම බ්‍රිතාන්‍ය තුල වුණේ රාජාණ්ඩුවේ බලය පාර්ලිමේන්තුවට සැහැණ දුරකට විතැන් වෙච්ච එක. හැබැයි ප්‍රංශයේ වුණේ ඊට වඩා වෙනස් දෙයක්. දැන් එන්න එන්න කාලයේ තියෙන විශේෂත්වය තමයි මිනිසු ක්‍රියාකාරී. අද වෙනකොට මිනිසු දේශපාලනේ කතා කරනවා. අද වෙනකොට හරිම අපූරුයි මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තැනක් තියෙනවනේ. ඒ තමයි මේ සමාජ වෙබ් අඩවිඩිග. විවිධ සමාගම් තමන්ගේ ප්‍රචාරණයේ දියත් කරන ආකාරය සහ මේ ප්‍රචාරණයට මහජනතාව හසුවන ආකාරය. දැන් එතන ඔහු සම්බන්ධ කරන මේ අලවිකරණ මනෝවිද්‍යාව වගේ දේවල් පාවිච්චි කරලා මිනිස්සුන්ගේ මතවාද වෙනස් කරන සහ මිනිස්සු මාධ්‍යට ඌමනා දෘෂ්ටි කෝණයෙන් ලෝකයේ දේශ බලන පුරුදු කරනවා. ජාත්‍යන්තර මාධ්‍ය බොහෝ රටවල් අදා හසුරුවනවා. අපි කේන්ද්‍රීය රටවල් පරිධි රටවල් ගත්තාම කෙළවරට යන රටවල් ඇත්තටම මෙහෙවන්නේ අර එක්තරා මාධ්‍යයක්. අපි දන්නේ නැහැ කවුරු එක මෙහෙවනවද කියන එක. මම විශ්වාස කරනවා මේක හොඳ අවකාශයක්. දැන් සමහරු කියනවා මේ තරුණ තරුණියෝ බුද්ධිමත් නැහැ, ඔවුන්ට මේවා තේරුම් ගන්න නැහැ, ඔවුන් මේක නිකන් නිදහසේ. අයිබෝවන් දූපතේ අපි ලාංකේය සමාජ සරසවිය ලෙස සමාජ ආර්ථික දේශපාලන දැනුම සංස්කෘතික දැනුම ඔබ වෙත ගෙනීමේ දැවැන්ත කාර්යභාරයක් අපි විසින් ඉටු කරමින් පවතිනවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබට ඔබගේ ජීවිතයට, ඒ වගේම ලෝකය, ලෝකයේ දේශපාලනය, ලාංකේය දේශපාලනය තේරුම් ගැනීමේදී වැදගත් සිද්ධාන්ත කිහිපයක්. ඒ අනුව අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔබ දේශපාලනය තුළ ක්‍රියාකාරී වෙන්නේ කියන එක. හා ඔබ මෙහෙවන්නේ කවුද කියන කාරණා. මේ සඳහා අපේ මැදිරියට අපි ආරාධනා කළා හැමදාම වගේ අපිත් එක්ක සම්බන්ධ වෙන, ඒ වගේම අපි ඔහුගෙන් දැනුම ඉල්ලුවාම කිසිම ලෝභකමකින් තොරව අපිට ඇවිල්ලා ඔහුගේ දායකත්වයේ ලබා දෙන අපේ සුපුරුදු චරිතය රුචිර පෙරේරා සහකාර කතිකාචාර්යතුමා. සබ්‍රගම විශ්වවිද්‍යාලයේ සහකාර කතිකාචාර්ය රුචිර පෙරේරා මහතා අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි මීට පෙර වැඩසටහනක ඔබතුමත් එක්ක කතා කළා කොහොමද අරාබිය වෙනස් වුණේ කියන කාරණාව. දැන් අපේ මිනිසුන්ට දේශපාලනය තියෙනවනේ. මේ දේශපාලනය ගොඩාක් වෙලාවට අපේ මිනිසුන් හිතන් ඉන්නේ ප්‍රධාන වශයෙන්ම කතිකාචාර්යතුමනි මේ දේශපාලනය අපිට අයිති දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඉතාම ඉහළ තලයේ ප්‍රසිද්ධිය කරන දෙයක්. ඒ වගේම පස්සේ ආව මතයක් නෑ දේශපාලනය ගෙදරක් තියෙනවා කියලා. හැබැයි මේ දේශපාලනය ඇත්තටම තියෙන්නේ කොහෙද? සරලව ගත්තොත් එහෙම කොතනද තියෙන්නේ දේශපාලනය මෙහෙවන්නේ කවුද? ඔව් දේශපාලනය තියෙන්නේ කොතනද කියන කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට කියන්න පුළුවන් දේ තමයි මිනිසුන් අන්තර්ක්‍රියා පවත්වන සෑම තැනකම දේශපාලනය තියෙනවා. ඒක පාසලක් වෙන්න පුළුවන්, රජ ආයතනයක් වෙන්න පුළුවන්, විහාරස්ථානයක් වෙන්න පුළුවන්. මේ හැම තැනකම මිනිස්සු අනේකා සමග ගනුදෙනු කරනවා, අනේකාට අණ දෙනවා, අණ ක්‍රියාත්මක කරනවා. එතකොට මේ ක්‍රියාවලිය තුළ දේශපාලනය හැම තැනකම තියෙනවා. එතකොට කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් දේශපාලනේ නොතිබෙන්න පුළුවන් මොන වගේ තැනකද කියලා එතකොට අපිට කියන්න පුළුවන් වෙන්නේ ලෝකයේ තුල එක මිනිහෙක් විතරක් ජීවත් වෙනවා නම් එතන දේශපාලනයක් නැහැ. මොකද ඔහු සමග තරඟ කරන්න තවත් පුද්ගලයෙක් නැති නිසා. එතකොට අපි වර්තමානයේ තුල මේ අධ්‍යයනය සඳහා අපි වෙන් කරගන්නවා පොදු පරිමණ්ඩලයේ තුල තියෙන දේශපාලනය සහ පුද්ගලික පරිමණ්ඩලයේ තුල දේශපාලනය කියලා ආකාර දෙකකට. පොදු පරිමණ්ඩලයේ තුල දේශපාලනය කියලා කියන්නේ අපි රජයත් එක්ක කරන දේශපාලන. අපි සාමාන්‍යයෙන් දේශපාලනය යනු කියලා නිර්වචනය කරන්නේ ඒ පොදු පරිමණ්ඩලයේ තුල තියෙන දේශපාලනය. ඒක ඒ වගේම ඒකට අර දේශපාලනය සමාජ භාවිතාවක් ලෙස සිද්ධ කරන කොටසත් අයිති වෙනවා. ඒතර පුද්ගලික පරිමණ්ඩලයේ තුල දේශපාලනය කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන සම්බන්ධය, පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවන දේශපාලන ගනුදෙනු, ඒ වගේම නිවස තුල සිද්ධ වෙන දේශපාලනය. විශේෂයෙන්ම ස්ත්‍රීවාදීන් ඉතාම විවේචනාත්මකව සාකච්ඡා කරනවා මේ පුද්ගලික පරිමණ්ඩලය තුල සහ නිවස තුල සිද්ධ වෙන දේශපාලනය. එතකොට මේ ආකාරයෙන් මූලිකව වර්තමානයේ අපි ආකාර දෙකකින් දේශපාලනය සාකච්ඡා කරනවා පුද්ගලික පරිමණ්ඩලය සහ පොදු පරිමණ්ඩලය කියලා. දැන් අපි හරි අපූරු තැනට ආවා මේ පරිමණ්ඩල දෙකක් කතා කරනවා. ඒ කියන්නේ මහජන පරිමණ්ඩලයයි පෞද්ගලික පරිමණ්ඩලයයි. ඒ කියන්නේ ප්‍රසිද්ධ අවකාශය හා මේ ගෙදර තුල තියෙන අවකාශය.
Itu minisu metek kali hitang ini desa palne metara ne tienne eliye kiyala. Deng eka patteking. Mokadda me mahajana parimandale kiyanne. Anith patteng me ha godanagiccha sankalpa idiripat kirimedi apita yargan habamak sitha wedagath wenawa. Ohu mokakda kale? Ohu kawuda? Ohu koi wage arthakathanayakda genawe? Oh, habamas gana katha karanakota ohu German jathikek. Ohu upata labala thiyenne 1929. Ohu thamath jeevithun athara sitinawa. Etakota me api habamaswa gannawa Frankfurt gurukule kiyana deshapana gurukule yatata. Dan me Frankfurt gurukule moolikawa wedagath wenne me ounge adahas thiyenawa me vivechanaatmaka niyaya sambandhen. Eka kiyanne api critical theory kiyala kiyana. Vicharaatmaka niyaya. එතකොට මේ critical theory එක ඇතුලේ ඔවුන් විවේචන එල්ල කරනවා අර සාම්ප්‍රදායික liberal වාදයට සහ සාම්ප්‍රදායික marx වාදයට. දැන් අපි marx වාදය ගත්තට පස්සේ මේ ගතානුගතික marx වාදය තුල තියෙන යම් යම් කරුණු 20 වෙනි ශතවර්ෂයේට ඔබින නැහැ කියලා ඔවුන් විවේචනය කරනවා. එතකොට ඒ තුල ඔය Habermas අමතරව Louis Althusser වගේ නව marx වාදී දේශපාලන විද්‍යාඥයෝ සිටිනවා. ඉතින් මේ හබමාස් විසින් තමයි මේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයට අයත් හබමාස් විසින් තමයි මේ පොදු පරිමණ්ඩල න්‍යාය කියන එක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔහු විසින් කෘතියක් රචනා කරනවා 1962 The Structural Transformation of the Public Sphere කියලා. ඒ කියන්නේ මහජන පරිමණ්ඩලයේ ව්‍යුහාත්මක පරිවර්තනය. ඒතකොට මේ තුලින් තමයි හබමාස්ගේ පරිවර්තන නැත්නම් පරිමණ්ඩල න්‍යාය කියන එක ඉදිරිපත් කරලා තියෙන්නේ. Teng itu kota me desa palnya, tiga tangki hipiak obatuma wigah kelane, paut geli ke parimandale ya, mahajana parimandale. Terus me parimandale kini ke hari itu memuka. Me parimandale kohom ada kriya kari ini. Me sambandu bodak karta katane kelane. Oh, me ke apit atter me me sejarah ini gila bodak sakat cakaran nggak pulang ya tamai. Deng me ke yam sambandu kamak tiyo civil samaje, deng api අතීතය ගියාම ග්‍රීක යුගය තුළ සිවිල් සමාජය සහ දේශපාලන සමාජය කියන එක අතර වෙනසක් තිබුණේ නැහැ. මොකද සියලුම පුරවැසියන්ට ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය හරහා දේශපාලන සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතකොට ඔවුන්ට වෙනම සිවිල් සමාජයක් අවශ්‍ය වුණේ නැහැ දේශපාලනේ සාකච්ඡා කරන්න. හැබැයි මධ්‍යතන යුගයට ආවට පස්සේ මේ අවකාශය ඇහිරියනවා. මුළු දේශපාලන ක්‍රමයම ආගමික මතවාද වලින් වෙලා ගන්නවා. එතකොට එහෙම දේශපාලනීය සාකච්ඡා කරන්න වෙනත් අවකාශයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි මේ කාර්මික ධනවාද අවධියට ආවට පස්සේ විශේෂයෙන්ම 17 වෙනි ශතවර්ෂයේ වගේ වෙනකොට කාර්මික විප්ලවයත් එක්ක යුරෝපය තුල ස්ථාපිත වෙනවා නව ධනපති පන්තියක්. අපි බූෂුවා පන්තිය කියන ධනපති පන්තිය ස්ථාපිත වෙනවා. එතකොට ඔවුන් ඇවිල්ලා කර්මාන්ත ශාලා ව්‍යාපාරවල හිමිකරුවෝ. එතකොට ඔවුන්ට ඔවුන් වැඩ කරේ නැහනේ. දැන් කම්කරු පන්ති ඉන්නවා. කම්කරු පන්තිය කර්මාන්ත ශාලාවල දවසකට පැය 16 වගේ වැඩ කරනවා. එතකොට ඔවුන්ට ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔවුන් නැතමුන් මිය යනවා. හැබැයි මේ ව්‍යාපාර හිමිකාරීත්වයෙන් නිදහස තිබුණා ධනපති පන්තියට. එතකොට ඔවුන් කරේ මොකක්ද? ඔවුන් හවස් වරුවේ ඔය අපි කියන මේ කොෆි ෂොප්ස් වගේ තැන්වල, එහෙම නැත්නම් ඔය pubs කියලා කියන ඒ වගේ විවිධ මේ මේ තැන්වල එකතු වෙලා ඔවුන් සාකච්ඡා කරනවා. කෝපි කෝපය බොන ගමන්, එහෙම නැත්නම් මදුවිත පානය කරන ගමන් ඔවුන් රටේ තියෙන දේශපාලන ප්‍රශ්න සහ රටේ දැන් රාජාණ්ඩුවක් තියෙනවා නම් රජතුමා එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද වගේ කාරණා සාකච්ඡා කරනවා. ඒතකොට ඒකෙදි ඔවුන් ඊටාම වැදගත් කොට සැලකනවා ඒ පාලන තන්ත්‍ර විසින් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති, බදු ප්‍රතිපත්තිය. දැන් රජතුමා වැඩිපුර බදු අය කරනවා නම් මේ ව්‍යාපාරිකයොන්ට ප්‍රශ්න එනවා. එතකොට ඒ පන්තිය තුල තමයි මේ මුලින්ම මේ පොදු පරිමණ්ඩලය කියන එක ස්ථාපිත වෙන්නේ. එතකොට ඔවුන් මධ්‍යම පන්තිය, ඔවුන් ධනපති පන්තිය ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් තමයි මේක ඉදිරියට එන්නේ. දැන් අපි ගත්තාම බ්‍රිතාන්‍ය විප්ලවයට ප්‍රථම 1688 කලින් බ්‍රිතාන්‍ය තුලත් මේ මේ කියන පන්තිය තුල මේ ආකාරයෙන් කරපු ක්‍රියාමාර්ග තමයි ඔවුන් අර කියන ඉංග්‍රීසි විප්ලවයට තල්ලු කරගෙන යන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි කතා කරනවා මේ සිවිල් සමාජය කියන එක පැවතගෙන ඉන්නේ ඇංග්ලෝ සැක්සන් සම්ප්‍රදායත් එක්ක කියලා. හැබැයි පුරවැසි භාවය කියන සංකල්පය එන්නේ ප්‍රංශ සම්ප්‍රදායත් එක්ක. දැන් අපි ප්‍රංශ විප්ලවය සහ බ්‍රිතාන්‍ය විප්ලවය සංසන්දනය කරොත් එහෙම බ්‍රිතාන්‍ය තුල උනේ රාජාණ්ඩුවේ බලය පාර්ලිමේන්තුවට සැහැණ දුරකට විතන් වෙච්ච එක. හැබැයි ප්‍රංශයේ උනේ ඊට වඩා වෙනස් දෙයක්. ප්‍රංශයේ ජනතාව එකතු වෙලා රාජාණ්ඩුව විරුද්ධව අරගල කරලා රජතුමා සහ රැජිනව ගිලටීනියට ඇවලා හිසකසා දානවා. ඒක ඊටාම කරහකාරී විප්ලවයක් අර බ්‍රිතාන්‍ය විප්ලවයට සාපේක්ෂව. එතකොට දැන් අපි මේ මේ මේ
කාරණේ පරිමණඩලය කියන කාරණාව අපි කතා කරනකොට මේක උපත ලබන්නේ මෙන්න මේ කියන අවධිය තුල. එතකොට ඒකෙදි වෙන්නේ පුරවැසියෝ රාජ්‍යයෙන් පරිබාහිරව සමාජය තුල එකතු වෙලා ඒ අවකාශය තුල විවිධ දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් ආර්ථික කැටලු සම්බන්ධයෙන් විචාරශීලීව සාකච්ඡා කරනවා. එතකොට එහෙම එහෙම තමයි පරිමණඩල කියන උපත ලබන්නේ සහ ඒවා ඊට පස්සේ මේ 20 වෙනි ශතවර්ෂය දක්වා විවිධ ආකාරයෙන් වෙනස්කම් වලට ලක් වෙලා විකාශනය වෙලා එනවා. දැන් එන්න එන්න කාලයේ තියෙන විශේෂත්වය තමයි මිනිසු ක්‍රියාකාරී වෙනවා. දැන් උදාහරණයක් විදිහට තුන්වන ලෝකයේ රටවල් ගත්තාම දේශපාලන පක්ෂ ක්‍රමයේ මහා ලොකුර වර්ධනය වුණේ නැහැ. යුරෝපයේ තමයි දේශපාලන පක්ෂ වලට අඩිතාලම වැටෙන්නේ. දැන් යුරෝපයේ දේශපාලනත් හරි අපූර්වයිනේ නේද? 2015 ඒගොල්ලෝ මැග්නා කාටාගේ ඉස්මත් අත්සන් කළ එංගලන්තේ. ඒක ඇත්තටම මිනිසුන්ගේ නිදහස පිළිබඳවත් යම් යම් කාරණා අන්තර්ගත වෙනවා. හැබැයි 2015 කියන්නේ ලංකාවේ කාලිංග මාක ආක්‍රමණය ඉල්ලවන කාලේ. අපි මේ සංසන්දනයක් ගත්තොත් කියන්නේ ලෝකේ ගැන කියන්නේ ගොඩක් වෙලාවට අපි මේ බලන්නේ දේශපාලන ගැන අපේ රටෙන් විතරනේ. දැන් උදාහරණයක් ගන්න මම හැමදාම කියන තර්කයක් තමයි මේ 1776 වෙනකොට ඇමරිකානුවන්ගේ එකම අරමුණ නිදහස. හැබැයි 1776 වෙනකොට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වීම පිළිබඳ කතන්දරයක් නෑ. අපි කෙලින්ම රාජාණ්ඩුක්‍රමයේ යටත් වෙරසිය විදිහට ඉන්නවා. දැන් එතකොට අද වෙනකොට මිනිස්සු දේශපාලනය කතා කරනවා. අද වෙනකොට හරිම අපූරුයි මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තැනක් තියෙනවනේ. ඒ තමයි මේ සමාජ වෙබ් අඩවි ටික, සමාජ මාධ්‍ය ජාලා ටික. එතකොට අද දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මාධ්‍ය කියන්නේ රටක තුන්වන ආණ්ඩු කරන ආයතනය කියලා තමයි කාලාන්තරයක් අපි ඉගෙන ගත්තේ. නමුත් අද වෙනකොට දැන් දන්නවා ඊටත් එහා ගිහිල්ලා අද ජාතික මාධ්‍ය වේවා ජාතික මාධ්‍ය වල ජාත්‍යන්තර මාධ්‍ය බොහෝ රටවල් අද හසුරවන අපි කේන්ද්‍ර රටවල් පරිදි රටවල් ගත්තාම කෙළවරට යන රටවල් ඇත්තටම මෙහෙවන්නේ අර එක්තරා මාධ්‍යයක්. අපි දන්නේ නැහැ කවුරු එක මෙහෙවනවද කියන එක. ඒතනත් ඇවිල්ලා තියෙනවා. තමන්ගේ අදහස් ටික කිසිම ભેදයක් නැතුව අපිට අපේ භාෂාවෙන් කියනවා මුහුණු පොතේ සටහන් කරන්න පුළුවන්. හැබැයි මුහුණු පොතේ ගිණුමක් තියෙනකොට ඒ ගිණුමට උස් පහත් ભેදයක් නැහැ. ඇමරිකා ජනාධිපතිතුමාටත් ඒ විදිහමයි ගිණුම තියෙන්නේ. ඔබතුමාටත් එහෙමයි මටත් එහෙමයි. අපේ රටේ ඕනෑම පුරවැසියෙකුට ලෝකේ ඕනෑම පුරවැසියෙකුට සමාජ මාධ්‍ය ජාලා මේකත් එක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔව් දැන් මේ පරිමණ්ඩල වලට මාධ්‍ය බලපාන ආකාරය සාකච්ඡා කරනකොට දැන් මේ හබමාස් මේ න්‍යාය ඉදිරිපත් කරන සමය තුල සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ. නමුත් ඔහු මේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මේ පරිමණ්ඩල වලට බලපාන ආකාරය සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම මේ වකවානුව තුළ ඇතිවන ආර්ථික පරිවර්තන විශේෂයෙන්ම ගෝලීයකරණය වගේ කාරණා එක්ක මේ විවිධ සමාගම් තමන්ගේ ප්‍රචාරණය දියත් කරන ආකාරය සහ මේ ප්‍රචාරණයට මහජනතාව හසුවන ආකාරය. දැන් එතන ඔහු සම්බන්ධ කරන මේ අලවිකරණ මනෝවිද්‍යාව වගේ දේවල් පාවිච්චි කරලා මිනිස්සුන්ගේ මතවාද වෙනස් කරන සහ මිනිස්සු මාධ්‍යට ඌමනා දෘෂ්ටි කෝණයෙන් ලෝකයේ දේශ බලන පුරුදු කරනවා කියලා. එතකොට මේ තුළ අර දැන් හබමා සඳහන් කරන පරිවර්තනය එහෙම නැත්නම් මහජන පරිවර්තනවල පරිවර්තනය සිද්ධ වෙනවා. එතකොට ඒ පරිමණ්ඩල හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැතුව යනවා මිනිසුන්ගේ විචාර බුද්ධිය කියන එක මේ අවම වෙන තත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට අපි වර්තමාන තත්ත්වේ සාකච්ඡා කරනවා නම් දැන් මේ හබමාස් ඉදිරිපත් කරන න්‍යාය තුල මේ පරිමණ්ඩලයක තිබිය යුතු ලක්ෂණ සාකච්ඡා කරනවා. දැන් ඒවා ඒ ආකාරයෙන්ම අර මම මුලින් කතා කරපු කාර්මික ධනවාදය තුලත් පැවතියේ නැහැ. ඒ තමයි සියලු දෙනාට සම්බන්ධ වීමේ හැකියාව. අංක 1. දෙවනුවට දූරාවලිගත භාවයක් නොවීම. ඊළඟ කාරණය නීති ආධිපත්‍ය කියලා කියන්නේ ඒ අවකාශය තුල සියලු දෙනා එක නීති පද්ධතියකින් යටත් වීම කියන එක. අනිත් එක පුද්ගලයන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන නිදහස. දැන් අපි සමාජ මාධ්‍ය ගත්තොත් එහෙම Facebook සමාජ මාධ්‍ය ගත්තොත් එහෙම මේ තුල ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඕනම ආර්ථික මට්ටමේ කෙනෙකුට ස්මාර්ට් ජංගම දුරකථනයක් ලබාගෙන උන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ තුල දූරාවලියක් නැහැ. අපි ලෝකේ බලවත්ම පුද්ගලයෙක්ගේ Facebook account එකක් ගත්තාම ඔහුට ලැබෙන ටික තමයි අපිටත් ලැබෙන්නේ. ධනවත් පුද්ගලයෙක් එකක් ගත්තත් ඔහුට ලැබෙන ටික තමයි අපිටත් ලැබෙන්නේ. ඊළඟට නීති ආධිපත්‍ය Facebook එකකින් පනවන ලද නීති රාමුවට මේ සෑම පුද්ගලයෙක්ම යටත්. ඒතකොට Facebook එක යම්කිසි පුද්ගලයෙකුගේ ගිණුමක් දින 30කට තහනම් කරනවා නම් ඒකෙදි ඔවුන් බලන්නේ මේ පුද්ගලයාගේ බැංකු ශේෂය කොච්චරද, මොහොත කොච්චර දේශපාලන ශක්තියක් තියෙනවද කිසිවක් අදාළ නැහැ. බ්ලොක් කළා දානවා. අපිට අපේ ලංකාවේ දැක ගන්න පුළුවන් ජනප්‍රිය පුද්ගලොන්ගේ Facebook ගිණුම රිපෝට් වෙනවා, බ්ලොක් වෙනවා.
එහෙම. ඉතින් එතකොට මේ තුල අර කියන නීති ආධිපත්‍යයක් තියෙනවා. ඒ වගේම අර සම්බන්ධ වීම කියන එක ගත්තහම ඕනෑම ගමක ඕනෑම තරාතිරමක අපි ගත්තොත් එහෙම ඕනෑම කෙනෙකුට පුළුවන් රටේ ඉන්න ප්‍රබල දේශපාලඥයෙක් ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ ගිනුමකට කමෙන්ට් කරන්න. එතකොට අර ඍජු සම්බන්ධයක් තියෙනවා. දැන් අතන අපි ජනමාධ්‍ය අපි සාම්ප්‍රදායික විද්‍යුත් මාධ්‍ය ගත්තට පස්සේ එතකොට අපි ඒ කියන දේ අහන් ඉන්න එක විතරයි වෙන්නේ. හැබැයි සමාජ මාධ්‍ය තුල මෙහෙම සක්‍රීයව සම්බන්ධ වෙලා අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයත් එක්ක ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් අර මිනිස්සු වෙනදාට සංවාද කවහදාගෙන යම් කිසි ස්ථානවල රැස් වෙලා කරපු සාකච්ඡාව අද එක්ක Facebook එක තුල එහෙම නැත්නම් Zoom තාක්ෂණයේ හරහා සිද්ධ Zoom මුදුකාංගයේ හරහා සිද්ධ කරනවා කියලා. එතකොට මේකෙදි අපිට කියන්න පුළුවන් මේ ඇත්තටම අර හබමාස් අපේක්ෂා කරපු ඔහුගේ පරිමණ්ඩලය බොහෝ දුරට වර්තමාන සමාජ මාධ්‍ය තුල ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ. දැන් ඒතොර සමාජ මාධ්‍ය කියන්නේ ඇත්තටම පුරවැසියන්ට තමන්ගේ අදහස් ඍජුව ප්‍රකාශ කරගන්න පුළුවන් ශේෂ්ත්‍රය. ඒ තුල අසමානතාවයක් නැහැ. ඊළඟට මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය මෙලොවට වැඩි වෙලා තියෙනවා. ඒතොර දැන් සරලම උදාහරණය අපි රූපවාහිනී යන්ත්‍රයේ තිබුණු තැන දැන් ඇවිල්ලා තිනවනේ කෙලින්ම සමාජ මාධ්‍යට. ඒ කියන්නේ රූපවාහිනී අපෙන් ඈත් වෙනවා කියලා කියන්න පුළුවන් රූපවාහිනී වැඩසටහන ඔක්කොම දැන් සමාජ මාධ්‍ය වලටත් ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තට ප්‍රවෘත්ති සම්පාදනය කර ගැනීම අප විසින්ම සිදු කරනවා. දැන් අක්ගල ෆෝන් එකක් තියෙනවා. මේක තමන්ට තියෙන මේක දාන්න අප්ලෝඩ් කරන්න විතරයි. මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී වීම මේ පොදු පරිමණ්ඩලය තුළ මේ හැමෝම සමාන අවකාශයක ඉඳීම පොදුවේ ලෝක දේශපාලනයට පොදුවේ රටක දේශපාලනයට මොන වගේ බලපෑමක්ද ගෙනෙන්නේ? ඔව් මෙතන මෙහෙමයි. දැන් අපිට මේක පරම්පරා කීපයකට කඩන්න පුළුවන්. දැන් ඇත්තටම තරුණ තරුණිය ගොඩක් සමාජ මාධ්‍ය තුල සැරිසරුවට ඒවා ප්‍රවෘත්ති පළ කරාට සහ ඒවා බෙදා හදාගත්තට යම් මට්ටමකට වැඩිහිටි පරම්පරාව තවමත් රූපවාහිනී පිළිබඳ විශ්වාසයක් තියෙනවා. සමහර උදවිය ඇත්තනම් Facebook එකේ පළ වුණා නම් ඒ ප්‍රවෘත්තිය විශ්වාස කරන්නේ නැහැ. ඒක පිළිගත් ජනමාධ්‍ය ආයතනය පළ කරලා තිබුණ නැත්තම්. ඒතකොට ඒ නිසා ඒක එක පැත්තකුත් තියෙනවා. අනිත් පැත්තෙන් මේක ඊටාම මේ විශාල වශයෙන් දේශපාලනට බලපෑම් කරනවා. මොකද අපිට කියන්න බෑ සමාජ මාධ්‍ය වලට ඒ සමාජ මාධ්‍ය ආයතන හිමිකරුවන්ට මේ දේශපාලන මතයක් නැහැ කියලා. ඔවුන්ටත් මතයක් තියෙන්න පුළුවන්. ඒ වගේම දැන් අද වර්තමානයේ වෙනකොට මේ සමාජ මාධ්‍ය මූලිකව ව්‍යාපාර බිස්නස් හරහා තමයි කේන්ද්‍රය වෙලා තියෙන්නේ. දැන් අපිට යම් කිසි දෙයක් අලෙවි කරගන්න ඕන නම් අපි ඒක පෝස්ට් එක පළ කරලා අපි ඒකට බූස්ට් එකක් දාන්න ඕනේ. බූස්ට් එක දැම්මට පස්සේ තමයි ඒක හැමෝටම පෙන්වන්නේ. ඒ වගේම තව එක උදාහරණයක් කියන්නම්. එතකොට අපි මේ බැලුවොතින් එහෙම දැන් අපිට මොකක් හරි අවශ්‍යතාවයක් වෙනවා. අපිට අවශ්‍යතාවයක් වෙනවා ජංගම දුරකථනයක් මිලදී ගන්න. අපි Google එකට ගිහලා සර්ච් කරලා බලනවා මොනවාද අපිට මිලදී ගන්න පුළුවන් ජංගම දුරකථන අපිට අවශ්‍ය මිලට. ඒකල අපි Facebook එකට ගියාම අපිට එක දිගට පෙන්වන්න ගන්නවා මෙන්න මේ තැන් වල ජංගම දුරකථන තියෙනවා මෙන්න මෙහෙම ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ අපි කරන කියන දේවල් ට්‍රැක් කරනවා. ඇත්තටම Facebook එක දන්නවා අපි ආශ්‍රය කරන්නේ කවුද. අපි කන්න බොන්න කැමති මොනවාද? අපි නිතරම කන්න බොන්න යන්නේ කොහෙටද? අපි වැඩිම කැමති කාටද? අපිට ඕනේ මොනවාද කියලා ඒගොල්ලෝ දන්නවා. එතකොට ඒගොල්ලෝ එකට අපි කියනවා මේ ideal me කියලා. ඒ කියන්නේ අපි හා සමාන විද්‍යුත් ක්‍රමවේදයකට හදලා තියෙනවා අපි හිතන විදිහට හිතන සිස්ටම් එකක්. ඒක තමයි Facebook එකෙන් අපිට දෙන්නේ. අපි බලාපොරොත්තු වෙන දේ තමයි අපිට දෙන්නේ. එතකොට මේකේ අපි තව පොඩ්ඩක් මේකේ මේ ඍණාත්මක ප්‍රතිකටගෙන කියනවා නම් මේවැය තුළ දකින්න පුළුවන් මේක එක රැලි වලට අහුවෙන එක ට්‍රෙන්ඩින් වෙනවා කියලා අපි කියනවා. එතකොට ඒ තුළින් අර හබමාස් අපේක්ෂා කරපු විචාරාත්මක පරිමණ්ඩලය වැසිලා යන්න පුළුවන්. මොකද මේවැය ගනුදෙනු කරන තරුණ තරුණියෝ එක එක දේශපාලන හෝ රැලි වලට අහුවෙන්න පුළුවන්. යම්කිසි දේශපාලන චරිත පිළිබඳ විශ්වාස තැබීම දේශපාලන ව්‍යාපාර පිළිබඳ විශ්වාස තැබීම මේ වගේ ක්‍රමවේද හරහා අර විචාර බුද්ධිය ඇත්තරම සමහරක් තැන්වලදී හීන වෙලා යන්න පුළුවන්. ඒතකොට ඒක තමයි මේකේ තියෙන ඍණාත්මක බලපෑම. අනිත් කාරණේ තමයි ඉතින් අපිට කියන්න බෑ මේ ආයතන එකක්වත් 100%ක් දේශපාලනෙන් තොරයි කියන එක. ඉතින් ඔවුන්ටත් ඔවුන් බලාපොරොත්තු වෙන සමහරකට යහපත් දේවල් තියෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ඒවට ඉඩ දීමක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කරුණු කාරණා තියෙනවා. කොහොම නමුත් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් ඉදිරියේදී මේ තත්ත්වය තවදුරටත් පරිවර්තනය වෙයි. ඉදිරියේදී මුළු මුළින්ම මේ මාධ්‍ය වලට සමාජ මාධ්‍ය වලට ලොකු ප්‍රමාණයකට දේශපාලනයට මැදිහත් වීමට හැකියාවක් ලැබෙයි කියලා මේක බොහෝ රටවල සිද්ධ වෙලා තියෙනවා. නමුත් ලංකාව තුල තවමත් ප්‍රබල
හැකියාවක් හොබවන්නේ අතරම විද්‍යුත් ජනමාධ්‍ය ආයතන. දැන් එතකොට දැන් අපිට පැහැදිලි වෙන කරුණ තමයි අද වෙනකොට අපිට සමාජ මාධ්‍යෙන් ගැලවිලා ඉන්න බෑ. පසුගිය දින කිහිපයක් තුල අපි දැක්කා මේ සමාජ මාධ්‍ය බිඳ වැටුණා. බිඳ වැටුණා මහා හුදකලා බව බොහෝ අයට ඇති වුණා. අනිත් එක තමයි අපේ පෞද්ගලිකත්වයේ පිළිපද දත්ත සොරකම් කිරීම කියන අපේ පෞද්ගලිකත්වයේ සම්පූර්ණයෙන්ම සමාජගත කිරීමත් මේ වහරා වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මේවෙන් අපිට ගැලවෙන්න බැරි තත්වයකටද පත් වෙලා තියෙනවා. එතනට අපි ඇවිල්ලා තියෙනවා. ඒතොර දේශපාලනයත් අද වෙනකොට සමාජ මාධ්‍ය කරා තල් වෙලා තියෙනවා. අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන ප්‍රශ්නේ මම ලංකාව ගැන ලංකාවේ දේශපාලනය ගැන මම ලංකාවේ තියෙන මේ දේශපාලන රටාව නෙමෙයි මම අහන්නේ ලංකාවේ දේශපාලනයට අලුත් පරපුර තරුණ පරපුර ප්‍රවිෂ්ඨ වීම සඳහා සමාජ මාධ්‍ය කොයිතරම් දුරට වැදගත්ද වැදගත් නැද්ද කියන කාරණා. ඔව් ඒක ඇත්තටම වැදගත් කියලා කියන්න පුළුවන් මොකද තොරතුරු සංනිවේදනය හා දැනුවත්භාවය කියන එක. ඒ කියන්නේ දැන් අතීතයේ හිටපු තරුණ තරුණියන්ට වඩා අද පිරිස දැනුවත්. අපි මම එක උදාහරණයක් කියන්නම් අපි කොතනකින් හරි ගිහිල්ලා අපි ගන්නවා අසනීපයකට බෙහෙත් ගන්නවා. ඩිස්පෙන්සරි කියන්නේ කොතනින් හරි. ඒතොර වෛද්‍යවරයා ලියලා දෙනවා බෙහෙතක්. අපි මේ බෙහෙත අරගෙන ෆාමසියෙන් ගත්තට පස්සේ සමහර අය පුදු වෙලා ඉන්නවා මේක බොන්න කලින් මේක Google එකේ ගහලා බලනවා මේක මොකද්ද බෙහෙත මොකටද දෙන්නේ මේකේ තියෙන අතුරු ආබාධ මොනවද. ඒතකොට මිනිස්සු දැනුවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ සමාජ මාධ්‍යත් ඒ සම්බන්ධයෙන් දේශපාලන දැනුවත්භාවය ලැබෙන්න ලබා ගන්න හොඳ සාකච්ඡා වඩපත් වෙන හොඳ තැනක් වඩපත් වෙලා තියෙනවා. අනිත් අතෙන් ගත්තහම අනිත් කාරණේ තමයි මේක ජාතික රාජ්‍යයන් වල පාලනය කරන්න බැහැද කියන කාරණේ. ඇත්තරම එහෙම සාකච්ඡාවක නිර්මාණය වෙලා තිනවා අද විශේෂයෙන්ම ලෝකේ පිළිගත් විශ්වවිද්‍යාලවල සාකච්ඡා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි මේ platform governance කියන එක. ඒ කියන්නේ සමාජ මාධ්‍ය කොහොමද පාලනය කරන්නේ. ඒකට ඒකට විවිධ ප්‍රතිපත්ති තියෙනවා. දැන් චීනය වගේ ජාතිකවාදී ප්‍රතිපත්තියකට යන්න පුළුවන්. චීනයේ සමහරක් සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර නිදහස කියන එක ඇතුලේ විශ්වාස කරනවා නම් එතකොට ඒවට වෙනත් ක්‍රමවේද යොදා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔවුන්ට ඇත්තරම සමාජ මාධ්‍ය වලටත් විශාල බලයක් තියෙනවා මිනිසුන්ගේ ජනමතය හැඩගස්වන්න ජනමතය වෙනස් කරන්න ජනමතය යන දිශානතිය තීරණය කරගන්න. ඉතින් මේ තරුණ පරපුර අලුත් පරපුර ගැන කතා කරනකොට දැන් අපි මේ ලංකාව තුලත් මේ විශේෂයෙන්ම කොවිඩ් වසංගතයත් එක්ක ඉතාම කුඩා දරුවාගේ අතර පවා ස්මාර්ට් ජංගම දුරකථනේ ගියා. ඔවුන් ඒකේ ක්‍රියාත්මක වෙන පුරුදු වෙලා ඉන්න. එතකොට මේ හරහා ඇත්තටම මේ මම විශ්වාස කරනවා මේක හොඳ අවකාශයක්. දැන් සමහරු කියනවා මේ තරුණ තරුණියෝ බුද්ධිමත් නැහැ, ඔවුන්ට මේව තේරුම් ගන්න නැහැ, ඔවුන් මේක නිකන් නිදහසේ කාලය ගත කරනවා. නමුත් ඊට වඩා වෙනස් දෙයක් ඔවුන් මේ තුලින් ඉගෙන ගන්නවා කියලා අපි විශ්වාස කරනවා. සහ ඔවුන් හැමතිස්සෙම අලුත් විදිහට හිතන්න බලනවා. ඉතින් ඒක අනිත් එක තරුණයෝ දේශපාලනේ හැම වෙලාවෙම ඉගෙන ගන්න විවේචනයක් එක්ක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තරුණ ගොඩක් තරුණ පිරිස් ගත්තාට පස්සේ ප්‍රශ්න කරනවා, විවේචන කරනවා. ගොඩක් වෙලාවට පවතින රජයට හැමපාරම ඡන්දේ භාවිත කරනකොට ඔවුන් ටිකක් පවතින රජයට වඩා වෙන පැත්තකට ඡන්දේ දෙන බලන මොකද ඔවුන් දකින්න විවේචන. ඉතින් ඒ නිසායි විවේචන වලට සහ ඒවට හොඳ පහසුකමක් මේ තුල ලැබෙනවා. නමුත් අර අත්තන කලින් මම පෙර සඳහන් කරපු කාරණේ අර මේකේ තුල ක්‍රියාත්මක වෙන මේ විශේෂයෙන්ම රැලි මේ රළවේග වලට අහු වුණාට පස්සේ අර විචාර බුද්ධිය අවමිනියක් වෙන්න පුළුවන්. මොකද Facebook එකට ඕනේ තරුණයෝ දැනුවත් කරනට වඩා ඔවුන්ට ඕනේ මේ තුල වැඩි ප්‍රීසක් වැඩි වෙලාවක් රඳවා ගන්න. එතනින් තමයි ඔවුන් ඒ ඇඩ්ස් ප්‍රචාරය කරලා ඔවුන්ගේ මුදල් ඉපයීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ වගේ ක්‍රියාවලියක් තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තට පස්සේ අපිට පුළුවන් මේක අර අතීතයේ පැවති සත්වයන්ට වඩා ඇත්තරම දැනුමට ප්‍රවේශ වෙන්න සහ දේශපාලනයට ප්‍රවේශ වෙන්න තොරතුරු දැන ගැනීමට ප්‍රවේශ වෙන්න හොඳ සහ මේ යම් මට්ටමකින් හෝ පක්ෂපාති නොවන දෙයක් කියලා අපිට 100%ක් පක්ෂපාති නොවනවා කියලා කියන්න බෑ. මොකද මේකේ අර ඉඩ තියෙනවා විවේචනය කරන්න. දැන් අපි සාම්ප්‍රදායික ප්‍රවෘත්ති බලන නම් අපිට ඒක විවේචනය කරන්න බෑ. අපිට ඔහු කියන දේ අහන් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අර ඒ අපිට දෙපාර්ශවෙම ගැටෙන විදිහට මේ සමාජ මාධ්‍ය තුල හැසිරෙන්න පුළුවන් නිසා අපිට සඳහන් කරන්න පුළුවන් මේක ඇත්තටම යහපත් ඉඩකඩ වැඩි. නමුත් අපි ඥානාන්විතව තේරුම් ගන්න ඕනේ මේ තියෙන ප්‍රවෘත්ති සහ මේවා තියෙන දේශපාලන න්‍යායපත්ත. ඊටාම හරවත් විදිහට සමාජ මාධ්‍ය භාවිතය ඒ වගේම එහි ක්‍රියාකාරීත්වය ගැන අපි බැලුවේ දේශපාලනික කෝණේ. ඉතින් අද දවසේ ඔබතුමාගේ වටිනා කාලය කැප කරලා අපේ මැදිරියට පැමිණලා දූපතේ අපි සමග සම්බන්ධ වුණු ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලාංකීය සමාජ සරසවියක් විදිහට
අපි මෙය අපේ ප්‍රජාව අපේ ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක රැඳිලා ඉන්න සියලු දෙනාටම අපි විවිධ මට්ටමින් අපි දැනුම බෙදා හරිනවා ඔබතුමාට අපි නැවතත් දවසක ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඔබතුමා මේ කරපු කැපකිරීමට බෙහෙවින්ම ස්තුතියි නැවතත් අපි කියනවා ජයග්‍රහයි අනාගතයක් ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා චිරන් ජයතු චිරන් ජීවතු අයියෝ බොහොම ස්තුතියි ඒ වගේ මටත් සඳහන් කරනවා එතන මාත් රත් විශේෂ අවස්ථාවක් මොකද මගේම කාලික ගුරුවරයෙක් වෙච්ච වෙලා හිටපු ඔබතුමාත් එක්ක මේ සාකච්ඡාව සිද්ධ කිරීම සම්බන්ධයෙන් ඉතින් ඔබතුමාගේ මේ මේ වැඩ කටයුතු වල සහ ඔබතුමා මේ දරු දැරියන්ට සමාජ මාධ්‍ය තුලින් කරන ක්‍රියාවලිය ඉතාම අගය කරන්න පුළුවන් මොකද කොවිඩ් වසංගතයේ තියෙන වෙලාවක අපි දැක්කා ගොඩක් තැන්වල ටියුෂන් පන්ති කරේ පේ ෂීට් එක වට්ස්ඇප් කරා නමුත් ඔබතුමා නිදහසේ ඔබතුමාගේ දැනුම සමාජ මාධ්‍යට YouTube එකට මුදා හැරියා ඉතින් ඒකෙන් ගොඩක් ළමයි අත්‍තරම ගොඩ ගිහින් තිබුණා. ඉතින් ඒක ඒ ඔබතුමාගේ ක්‍රියාවලියටත් ඉතාම හෘදයාංගමව සුබ පතනවා. බොහොම ස්තුතියි. අපිට ලැබෙන ප්‍රතිචාර හැම පැත්තෙම සාර්ථකයි. ඉතින් රැඳී සිටින්න අපි සමග අලුත් වැඩසටහනකින් හමු වෙන තුරු ප්‍රබුද්ධයන්ව අපේ මැදිරියට ගෙනහල්ලා ඒ ප්‍රබුද්ධයන්ගේ දැනුම සමාජගත කිරීමේ වගකීම අපි උසුලනවා. ඔබට අවශ්‍ය කරන සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික හා මේ රටේ පුරවැසියෙක් ලෙස ඔබ ලැබිය යුතු සියලුම දැනුම් සම්භාරය අපිට හැකි පමණින් ගෙනෙන්න අපි සූදානම් අලුත් වැඩසටහනකින් හමු වෙමු දූපතේ අපි තුලින් ඔබ සියලු දෙනාටම ජයග්‍රහයි අනාගතය.